ආයුබෝවන්. චරිතා ප්‍රියදර්ශනී පීරිස් කියන්නේ අපේ රටේ ගායන ශාස්ත්‍රයට බිහිවුණු දක්ෂ ගායන ශිල්පිනියක් වගේම හොඳ නිවේදිකාවක් ගුරුවරියක්. අද ඇයගේ උපන්දිනය. අද පාන්දර 12 වෙද්දී ඇයට ඇයගේ ගෝලයන් පිරිසක් එකතු වෙලා අපූරු බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දීලා තිබුණා. එතනින් එක් ශිෂ්‍යාවක් ඒ අපූරු බර්ත්ඩේ සර්ප්‍රයිස් එක ගැන සටහනක් පළ කරලා ඡායාරූප කිහිපයකුත් පළ කරලා තිබුණා. ඔක්තෝබර් 19 කියන්නේ මට සුවිශේෂී වූ දිනයක්. මොකද අපේ චරිතා මිස්ගේ උපන්දිනය අද. ඉතින් මට සුවිශේෂී කිව්වේ මම තමයි. එදාට අපේ පන්තිවල කිහිප දෙනෙක් එකතු කරගෙන රෑ 12ට අපි හැමෝම යන්නේ චරිතා මිස් සර්ප්‍රයිස් කරන්න. චරිතා මිස් සර්ප්‍රයිස් කරන්න ටිකක් අමාරුයි. මොකද මිස්නේ සර්ගේ වැඩ කටයුතු වලටත් අනිත් හැම වැඩකටම මූලික වෙලා වැඩ කරන කෙනා. ඉතින් ඒ නිසා ටිකක් අමාරුයි. ඒ වගේම අපේ සර්ටත් ඒ වගේ දේවල් හංගගෙන කරන්න අමාරුයි. විශේෂයෙන් මිස්ටර් හංගලා වැඩ කරන්නට අමාරුයි. ගිය අවුරුද්දේත් හරියට රෑ 12ට අපි ගියා ගෙදරටම. එදත් මිස් ඇත්තටම පුදුම වුණා. මෙදත් එහෙම යන්න ඉන්නකොට මට ආරංචියක් ආවා වෙන පිරිසක් එක්ක රෑ කෑමට මිස්ලා එළියට යනවා කියලා. කිරුළපැන පැත්තේ රෙස්ටෝරන්ට් එකකට. ඉතින් මොකද කළේ? ඒ අය එක්ක කතා බහ කරගෙන ඒ පාටියේ මැද්දට හරියට රෑ 12ට අපි ගියා. අපිට ඒ අවස්ථාව දුන්නට අජන්තා පීරිස් අක්කටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ඩොක්ටර් නිලු, නිරන්ති අක්කා ඇතුළු සියලුම දෙනාටත් ස්තුතියි. මැණික් අක්කට එන්නට නොහැකි වීම ගැන කනගාටුයි. ඒ තෂාන් පුතාවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අමතක කරන්නටම බැහැ. දැන් එඩ්වර්ඩ් සර්ටත් හොඳටම පුරුදුයි මිස්ව සර්ප්‍රයිස් කරන්න අපිට සහය දෙන්නත්. ඔන්නොහොමයි අපේ මිස්ව අපි සර්ප්‍රයිස් කරේ. ඉතින් මගේ ආදරණීය චරිතා මිස්ටර් නිදුක් නිරෝගී සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා. ඒ වගේම අපි චරිතා ප්‍රියදර්ශනී ගායන ශිල්පිනියට සුභ උපන්දිනයක් කියා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න. තාම ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකක් ක්ලික් කරන්න. Yeah.